තෙරුවන් සරණයි සුබ ප්‍රාර්ථනා කරන්න කතා කළේ හාමුදුරුවෝ. පෞගේ දවසල වැඩ කටයුතු තිබ්බ නිසා කතා කරන්න බැරි වුණා. එකයි මේ පරක් වෙලා කෝල් එකක් ගන්න හැදුවේ. කොච්චර කාලෙකට පස්සේද? අවුරුදු 8කට පස්සේ. අවුරුදු 8. ඒ කියන්නේ කලින් එතකොට පොසිටිව් වුණේ නැද්ද? ඒකනේ හොඳයි. කඩිනු දෙහෙත් කරා. එන්නට ඒත් හරි ගියේ නැහැ. හොඳයි. දැන් කොහෙන්ද බෙහෙත් කරන්නේ? කලේ කොහෙද එතකොට? මම කලින් නම් ගොඩාක් ප්‍රයිවට් කරා. ඒක කිමවත් හරි ගියේ නැහැ. ඒත් මම කාසල් ඉදිරි ගියා. දැන් කෙරි මේක තමයි, ඒකෙන් තමයි හරි ගියේ. හොඳයි. එහෙනම් සන්තෝෂයි. ඒත් එක්ක හාමුදුරුවෝ කේප්‍රේවත් කරා. මම දැන් සති තුනකට කලින් අහපව් අන්වර්සේටේට ආයතනයක් වුණා. එහෙමද? එතකොට කොයි පූජාවට සම්බන්ධුනේ? මට මතක නෑ. මං මේ ගිය අවුරුදු නොවැම්බර් වලට ආයෙත් ආවේ. නොවැම්බර් 26 එදකොට 27 නේද? මට මතක හිටියා. 27 හෝ 26 මට මතක නෑ. ඒ වත් පිළිවෙත් දිගට කරගෙන ආවා. අර මේ CD පොත් මොනවා හරි තියෙනවද ළඟ? ඒවා නම් මොකුත් නැහැ. අර දැන් YouTube එකේ තියෙනවා, සෙනෙහසි ආශ්‍රමයේ YouTube එකේ තියෙනවා අර ගර්භණී අම්මලා ඇසිය යුතු භාවනාවක් කියලා. මේ භාවනාව අරගෙන ඒක පොතක ලියාගෙන උදේ හවස බුදුන් වන්දනාවකට. දැන් ඔය බුදුන් වන්දින එක එහෙම නවත්තන්න එපා. නෑ නෑ කරනවා දෙකටම. හරි, ඒව කරන්න කියලා දුන්නු වත් පිළිවෙත් ටික උදේ හවස ඒ විදිහටම කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඇඟට පෝෂදායී දේවල් කන්න ඕන. ඇඟට ශක්තිය ලැබෙන දේවල් කන්න ඕන. උදේ හවස වත් පිළිවෙත් කරන එකත් අමතක කරන්න එපා. ඉතින් සතුටුයි වැඩසටහන සම්බන්ධ වෙලා අවුරුදු 8ක් කියන්නේ ලොකු කාලයක්නේ. ඒකනේ සන්තෝසයි. ඉතින් හැමෝටම සතුටු ඇති නේද? එහෙනම් ආරක්ෂා කරගන්න ඕනේ. දැන් උදේ හවස වත් පිළිවෙත් කරලා වන්දනා කරලා ඒ පිරිත් පැන් එක බොන්න. අර භාවනාව කුසූඩින් අත තියලා ඒක කරන්න. සත්‍යක්‍රියාව. එහෙනම් හොඳයි. සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පැමිණිච්ච දරු පෙටියා තුනුවන්ගේ ආශිර්වාදයෙන්, දිව්‍යංගි රැකවරණින් ජයශ්‍රී මහ බෝහන්දුරන්ගේ ආශිර්වාදයෙන්, ස්වර්ණමාලි සරජුන් ගණුහසින් ආශිර්වාදයෙන්, දළදා හාමුදුරන්ගේ පීඨෙන් ආරක්ෂා වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙනම් හරි, තෙරුවන් සරණයි. එහෙනම් මේ YouTube channel එක subscribe කර අපහා රැඳී සිටින්න.